සුබ දවසක් ඔයාලා හැමෝටම. බ්‍රේන් ටූමෝ ඒ කියන්නේ අපේ මොළයේ එක තැනක සෛලවල අසාමාන්‍ය වර්ධනයක්. මොළයේ ඇතිවන ගෙඩියක් නැත්තම් පිළිකාවක් කියලත් කියන්න පුළුවන්. ඔයාලා දන්නවා අපේ මොළය අපේ හිස්කබලෙන් ආරක්ෂිතව ආවරණය වෙලානේ තියෙන්නේ. අපේ හිස්කබලට සිද්ධ වෙන අනතුරු නිසා අපේ මොළයට හානියක් තුවාලයක් ඇති වෙන්න පුළුවන්. කොහොම වුණත් එක්ස්රේ වලින් මේවා අපිට හොයාගන්න පුළුවන්. මේ ඇතිවන අනතුරක් නිසා මොළයේ සෛලවල DNA වල විකෘති සිද්ධ වෙන්න පුළුවන්. ඒකෙන්ද පිළිකා තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව පරම්පරාවෙන් මේ දේ එන්න පුළුවන්. ඒ කියන්නේ දෙමව්පියන්ගෙන් දරුවන්ට මේ තත්ත්වය එන්න ඉඩක් තියෙනවා. හරි, මොළයේ ඇතිවන පිළිකා වලට ප්‍රතිකාර මොනවාද? මේ පිළිකා වලට ඔයාලා අහලා ඇති කීමෝതെරපි හෝ රේඩියේෂන් තෙරපි සත්කම් සිද්ධ කරනවා. තව තියෙනවා ක්‍රැනියෝටොමි, නියුරෝන්ඩොස්කොපි සහ ලේසර් ඇබ්ලේෂන්. අංක 1 ක්‍රැනියෝටොමි. සාමාන්‍යයෙන් මොළයේ පිළිකා වලට මේක තමයි බහුලවම පාවිච්චි කරන සත්කම. එකටම වෛද්‍ය පරීක්ෂණ කීපයක් සිද්ධ කරනවා. MRI වැනි පරීක්ෂණ වලින් පිළිකාව තියෙන තැන හරියටම හොයාගන්නවා. හරි, ශල්‍යකර්මයේදී රෝගියාගේ හිස්කබලේ කැපීමක් සිද්ධ කරනවා. ඒ කියන්නේ මොළයේ සෛලවලට ලං වෙන්න හිස්කබලේ අස්ථි ඉවත් කරනවා. දැන් පුළුවන් මේ අසාමාන්‍ය සෛල ටික ඉවත් කරලා දාන්න. දැන් වෙනකොට තාක්ෂණයේ දියුණුවත් එක්ක මෙන්න මේ ටිබියුලර් රිට්‍රැක්ටර් මැෂින් එක මේ සත්කමට පාවිච්චි කරනවා. ප්‍රවේශමෙන් මෘදුව මොළයේ සෛල එහෙට මෙහෙට කරලා අර පිළිකාව පරිස්සමෙන් ඉවත් කරන්න පුළුවන්. අංක 2 නියුරෝන්ඩොස්කොපි. මේ ක්‍රමයේදී හිස්කබලේ පුංචි සිදුරු දෙකක් තුනක් විදිනවා. ඒ සිදුරු වලින් අර එන්ඩොස්කොපියෙන් පිළිකා සෛල ටික ඉවත් කරලා දානවා. සමහර අවස්ථාවල පිටියුටරි පිළිකා හෝ පිනියල් පිළිකා තත්ත්ව තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවකදී අර එන්ඩොස්කොපිය හිස්කබලෙන් ඇතුල් කරන එක අමාරුයි. ඒ වෙලාවේදී එන්ඩොස්කොපිය ඇතුල් කරන්නේ අපේ නහයෙන් හෝ කටෙන්. අංක 3 ලේසර් ඇබ්ලේෂන්. මේකෙදි තුනී ලේසර් ප්‍රොබ් එකක් අපේ මොළයට ඇතුල් කරනවා. මේකේ තියෙන ලේසරයකින් සහ තාපයෙන් අර පිළිකාව විනාශ කරලා දානවා. හරි, ඔයාගේ දැනුමට පුංචි හරි දෙයක් ආවයි කියලා හිතෙනවා. ඉතින් අමතක නොකර subscribe කරන්න. තවත් වැදගත් වීඩියෝකින් ඉක්මනින්ම හම්බෙමු. ඉතින් හැමෝටම good luck.